අපි ඔක්කොමලා කැමති කෙනේ ජීවිතේ විනෝදයෙන් ගත කරන්න. හැබැයි ජීවිතේ විනෝදයෙන් ගත කිරීම ගැන ආදර්ශයට ගන්න පුළුවන් නම් ඒ ආදර්ශයට ගන්න පුළුවන් පුද්ගලයා තමයි ජූඩ් පෙරේරා කියලා තමයි කට්ටිය කියන්නේ. ඇත්තද? ඔව් ඇත්ත. කොහොමද මම ඔබ ආදර්ශයට ගන්නෙ? ඒක මෙහෙමයි. සාමාන්‍යයෙන් දැන් අපි කියමනක් තියෙනවා එක දවසක කරදර වලට තව දවසක කරදර එකතු කරගන්න එපා කියලා. ඊපස්සේ ඉංග්‍රීසි කියමනක් තියෙනවා don't trouble trouble till trouble troubles you. ඉතින් ඔය දෙක අපි එකතු කරගත්තොත් අපිට සාමාන්‍යයෙන් බොහොම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. හැබැයි සැහැල්ලුව කියන්නේ වගකීම් විරහිත භාවය නෙමෙයි. ඒක පැහැදිලිවම දැනගන්න ඕනේ. වගකීම් තියෙනවා. නමුත් මේ වෙලාවේ මම ඉන්නේ කොතනද? මගේ කාර්යය මොකක්ද කියන එක අවබෝධ කරගත්තොත් එතන තමයි හරිම සැහැල්ලුව තියෙන්නේ. Enjoy the moment. මේ වෙලාව ඔයා විනෝද වෙන්න. Enjoy the moment කිව්වට ඉතින් කොහොමද ඒක කරන්නේ? ඒකට චන්දන මහත්තයා වටපිටාව හොඳ වටපිටාවක් තියෙන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් පළවෙනි දේ තමයි තමන්ගේ පවුල. පවුල තුළ නිදහස් පුද්ගලයා සමාජය තුළ නිදහස් පුද්ගලයෙක්. එතකොට ඒ වගේ පුද්ගලයෙක්ගෙන් ඵලදායිතාවය ගොඩක් තියෙනවා. කාර්යක්ෂමයි. ඉතින් මගේ බිරිඳ වගේ ආදරණීය බිරිඳක් ඉන්නවා නම් සැහැල්ලුවෙන් කාලය ගත කරන්න පුළුවන්.